ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලොකු වෙනස්කම් එක්ක තමයි එක්දින තරගාවලිය සෙල්ලම් කරන්න බංග්ලාදේශයට යන්නේ. නායකත්වයේ වගේම කණ්ඩායමත් මේ පාර වෙනස් අලුත් නායකයෙක් එක්ක අලුත් උපක්‍රමයක් එක්ක තමයි ලංකාව යන්නේ. තරගාවලියට නම් කළ කණ්ඩායම් බැලුවත් අලුත් ක්‍රීඩකයන් තමයි වැඩිපුර ඉන්නේ. අලුත් කියන්නේ 2023 ලෝකුස්ලානේ වෙනුවෙන් ප්‍රවීණයන් වෙනුවට ආදේශ කළ ක්‍රීඩකයන් තමයි කණ්ඩායමේ ඉන්නේ. කණ්ඩායමේ ප්‍රතිකරුව විදිහට නායක කුසල් ජනිත් පෙරේරා, උපනායක කුසල් මෙන්දිස්, පැතුම් නිශ්ශංක දනුෂ්ක ගුණතිලක නිරෝෂන් දික්වැල් එක්ක අශෙන් බණ්ඩාර තමයි කණ්ඩායමට එකතු වෙලා තියෙන්නේ. දඟපන්දු යවන්න විදිහට අකිල දනංචි ලක්ෂාන් සඳකැන් එකතු වෙද්දී දඟපන්දු යවන්න පුළුවන් තුන්වීරියව ක්‍රීඩකයෝ විදිහට වනිදු හසරංග රමේෂ් මෙන්දිස් එක්ක දනංජිද සිල්ලා තමයි 18ක සංචිතයේ ඉන්නේ. දුෂ්මන්ත චමීර, බේනුර ප්‍රනාන්දු, ශිරාන් ප්‍රනාන්දු එක්ක අසික ප්‍රනාන්දු තමයි සංචිතයට එකතු වෙලා තියෙන්නේ. මෙතනින් ශිරානුත් බේනුරත් එක්දින වරම් මේ තරගාවලිය ලබා ගන්න බලාගෙන ඉන්න ක්‍රීඩකයෝ. ඉසුරු දාන චාමික කරුණාරත්නක දශු ශානක මදවික් පන්දු යවන්න පුළුවන් තුන්වීරියව ක්‍රීඩකයෝ විදිහට තමයි අපිට හඳුන්වන්න පුළුවන්. ලකුණු 300ක මායිමින් එහාට ලකුණු පුරව අරගෙන යන්න ඕන කියලා අලුත් තීරණයක් අපිට ගත්ත තීරණයත් එක්ක තමයි සංචිතය වෙනස් වෙන්නේ. ඒ වගේම ශිරාන් බින්ර වගේ ක්‍රීඩකයෝ සංචිතයට එන්නේ ඔවුන් පසුගිය දවස්වල පෙන්නපු දක්ෂතායික චන්දි, ඇන්ජි, දිමුත්ලා නැතුව කොහොමද අපි සෙට් එක සෙල්ලම් කරන්න කියලා අපිට මේ තරගාවලියේදී බලා ගන්න පුළුවන් වෙයි. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නම් දෙස් සතුරු තවත් අලුත් වීඩියෝකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.